අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද ඉමදුව අපේ ධම්මවිජය ස්ථානයේ දවසේ වැඩපිළිවෙලේ අවසාන අංකයේ වශයෙන් ධර්මදේශනාට කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ සීලූම දෙනා ධර්මදේශනාව සඳහා tempත් වෙමු tempත් වෙලා සාදුකාරයක් පවත්වමු නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉදං හිතං ජේතවනං ඉසි සංඝනිසේවිතං ආවුත්තං ධම්මරාජේන පීති සංජනනං මමං තීති අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මේ වටිනා ගාථා රත්නය ඉදිරිපත් උනේ අපේ ගෞතම සම්බුද්ධ ශාසනයේ ඊතාත්ම වැදගත් සංසිද්ධියකදී ඒක වැදගත් වුණාට ඇත්තම සතුරු දැනන එකක් නෙවෙයි කියලාත් හිතෙන්න පුළුවන්. නමුත් මේ පීති සංජනන මම කියලා මේ සතුටක් තමයි ප්‍රකාශ කරන්නේ. මේ ගාතාව තියෙන්නේ අනාථ පිණ්ඩිකෝ ආද සූත්‍රයේ. ඒක තියෙන්නේ සාරුවත්යන් වහන්සේ දේශනා කරපු මේ සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකාය කියන පොතේ. ඉතින් දිග කතාවක්. මේ දී කතාවේ අවස්ථා තුනක් අපිට අද මේ පිරිසට මෙතෙන්ද අදාළයි. ඉතින් මං හිතුවා මේ අවස්ථා තුන අනුව පිරිසට ධර්මමය උද්දීපනය ලබා ගන්න මේ ගාතාව මුල් කරගෙන ධර්ම දේශනා කළොත් හොඳයි කියලා. ඉතින් මේකේ කියවෙන්නේ ඉදං හිතං ජේතවනං. මේ ජේතවන කියන මේ අනාථපිණ්ඩිකෝ පිණ්ඩික කියන ස්ථානේ ජේතවන රාමේ අනාථ පිණ්ඩිකාරාමේ පූජා කරපු ඒ අනාථ පිණ්ඩික සිටුතුමා ගේ ජීවිතයේ අවසාන අවස්ථාවේ ඇතිවිච්ච සංසිද්ධියකට පස්සෙ ආ කාලක්‍රියා කරලා ඒ දිවි ලෝකෙ ගිහිල්ලා එයා නැවත මහ පොළොව දිහා බලනවා නැත්නම් මේ මනුස්ස ලෝකෙ දිහා බලනවා. ඉතින් බලනකොට එයාට පේන්නේ තමන් පූජා කරලා ගිය ජේතවනාරාමේ සිද්ධ වෙන ඒ ධර්ම අසිරිය. දේව පුත්‍රෙක් විදිහට ඒක දකින්නේ ඉදං හිතං ජේතවනං මෙන්න නව පූජා කරලා ආපු දේව මේ ජේතවනාරාමේ. දැන් මේ දකින්නේ දේව පුත්‍රෙක්. ඉසි සංඝනිසේවිතං මේක නිතරම ඉර්ෂින්නාන්සලා වගේ සියල්ල දන්නා වූ සංඝයාගෙන් නිතර ගැවසීගෙන තියෙනවා. ආවුත්තං ධම්මරාජේන සරුවචන් වහන්සේත් මෙතන වැඩ ඉන්නවා. සරුවචන් වහන්සේ මේක හොබ වෙනවා එනතන නායකත්වය දෙනවා පීති සංජනනම් මම මට ලොකු සතුටක් ඇති වෙනවා දැනටත් මේක සජීවීව ධර්මයේ ක්‍රියාත්මක වෙන මධ්‍යස්ථානයක් විදියට සරුවචන ආංශයේ මේ වෙනකොට වස් 20ක්ම ගත කරලා තියෙනවා වස් 25ක් ජේතවනාරාමයේ ඇසුර කරන ගත කරන වස් 5ක් පූර්වාරාමයේ ගත කරලා තියෙනවා 20ක්ම සර්වඥානික විශේෂයෙන්ම පශ්චිම බුද්ධ ශාසනයේ අවුරුදු 25ක් කාලය තියෙනවා. පූර්ව බුද්ධ ශාසනයේ අවුරුදු 20යි. ඒ කාලය ඇතුළත සර්වඥාන්සේ සේනාසන බාරගත්තෙත් නැහැ. සංඝ පරම්පරාවල් හැදුවෙත් නැහැ. විනය පැනෙව්වෙත් නැහැ. බොහෝම අසංවිධිතව තමයි ශාසනය තිබුණේ. මොකද ඒ කාලේ හිටියේ නැහැ හික්මණ්ඩ කෙනෙක් එනේන කෙනා නිවන් දකින්නයි නිසා අවශ්‍ය වුණේ නැහැ. පශ්චිම බුද්ධ ශාසනය කියලා සඳහන් කරන්නේ සර්වචන්දිකේ සම්බුද්ධත්වයෙන් අවුරුදු 20ක් ගියාට පස්සේ එයින් අවුරුදු 25ම ජේතවනාරාමයේ වාසය කළා. චවැත්නුරම අවුරුදු 5ක් ජේතවනාරා 5ක් පූර්වාරාමයේ අවුරුදු 20ක් ජේතවනාරාම. ඉතින් ජේතවනාරාමයේ පූජා කරපු ඒ අනාථපිණ්ඩික සිටුතුමා බුදුන් ලෝකේ උපදුණා කියලා අහනකොට සෝවන් වෙච්ච කෙනෙක්. ලෝකේ බුදු කෙනෙක් ඉපදුණා. එච්චරයි. අහින කොටම මේ කියන පීති සංජානනයට වැඩි පීති සංජානනයක් ඇති වුණා.
ඊට පස්සේ තමයි මේ ටික ඔක්කොම කරේ. නමුත් එතෙන්ට එනකන් කතාව ආයෙත් මනුස්ස ස්වරූපයක් ගන්න. දැන් මෙතන මේ ඉන්නේ දේව ස්වරූපෙකින් සතුට පිරිච්ච ගතියකින්. අර මනුස්ස ස්වරූපෙන් පෙන්නන කොටස මේ සූත්‍රයේ මුලින් සඳහන් වෙනවා. ඒක හරි ලස්සනයි. ධර්මමේ පැත්තෙන් හරි ලස්සනයි. හැබැයි සංවේග ජනකයි. අනාත්මිකතුම අවසාන මොහොතේ පණිවිඩකාරයෙක් කරනවා බුදුරජාන් වහන්සේ ළඟට ගිහිල්ලා කියන්න කියනවා සිටුතුමාගේ අවසාන මූල මොහොත ඇවිල්ලා තියෙනවා තරුවචන් වහන්සේ කරදර වෙන්න එපා. පණිවිඩයක් යවනවා මගේ අවසානයේ පැත්තලයි. එතකොට ඒ සිටුමාලිගාවල වල දරුවන් වදණ්ඩයි මිය පරලෝ යන්නයි කාමරයක් තිබිලා තියෙනවා තිඹිරිගේ කියලා කරුවල කාමරයක්. ඒක එළිය වැටෙන්නේ නැහැ අවසාන කාලේ. ඒකට ගිහිල්ලා දානවා. එතකොට යාට මිනිස්සුන්ට කට උතර දෙන්න දෙයක්වත් නැහැ. අමුත්තෝ ඉන්නෙත් නැහැ. ඒක තියෙන්නේ මාලිගාවේ මැද. ඉතින් මෙයා දැන් ඒකට දාලා දන්නවා දැන් මේ ඉන්නේ අවසාන කාලේ කියලා. ඒකලේ පණිවිඩකාරයට කියනවා එතනම එහා පැත්තේ තියෙනවා සාරිපුත්‍ර ස්වාමීන් වැඩ ඉන්න කාමරේ. ඒකට ගිහිල්ලා වැඳලා වඩින්න කියන්නේ කියලා. බුදුරජාන් වහන්සේට වැඳලා වඩින්න එපා කියන්නේ. සාරිපුත්‍ර ස්වාමීන් වැඳලා වඩින්න කියන්නේ කියලා. ඉතින් මේ තමයි මේ ශාසනය අඳුනගත්ත ගතිය. එද සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට කතා කරනවා. පණිවිඩයක් ඇවිල්ලා තියෙනවා අපි දෙන්න යම්. එද ආනන්ද ස්වාමීන් පච්චාසමනව යනවා දැන් මේ තිඹිරි ගෙට්ට නැත්නම් මේ කරුල කාමරේට. යනකොට ඉතින් අවසාන මොහොතේ. ඊට පස්සේ අහනවා සිත්සුමනි එතකොට මේ සෝවාන් වෙච්ච ගෘහපති ක්‍රමේ හම්බෙන්න යන්නේ අපේ සාරිපුත්‍ර මහා ස්වාමීන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ ගිලහනවා උපාසක මහත්තයා කමනීයන් උපාසක යාපනීයන් මේ වේදනාව දරන්න පුළුවන්ද යැපෙන්න පුළුවන්ද කියලා නමේ බන්තේ කමනීයන් න යාපනීය බෑ ස්වාමීන් වහන්සේ දරන්නම බෑ දැන් මේ මරණාසන්න මොහොතේ ඇතිවෙච්ච වේදනාව න යාපනීය යැපෙන්න බෑ දැන් කට්ටියට මරණ වේදනාව එනවත් ඇතිව වයසක කට්ටියට ඕවා කියනකොට දනණ්ඩව බෑ. ඔය කොච්චර සීල් කරකලා තිබ්බත් ඔය කොච්චර දන් දීලා තිබ්බත් ඔය කොච්චර භාවනා කරලා තිබ්බත් කරන්න බෑ. ඉතින් එතකොට දැන් මේ මුසුප් වෙනවනේ අපේ ස්වාමීන් වහන්සේලා දෙනම වඩින්නේ මරණ මොහොතේ පොඩ්ඩක් මේ අස්වසලන්ඩ අහනවා උපාසක යැපෙන්න පුළුවන්ද දරා ගන්න පුළුවන්ද කමනියන් උපාසක යාපනියන් නමේ බන්තේ කමනියන් න යාපනියන් වේදනාවල් අඩු වෙමින් නේද යන්නේ නෑ වැඩි වෙමින් යන්නේ වේදනාව එන්නේ එන්නේ වැඩි වෙනවා. බහගෙන යන පැත්ත නෙවෙයි. උච්ච වෙනවා කියලා. ඒකෝර දැන් අර මරණාසන්න ලෙඩෙක් මෙතන අන්තිම බණ කියන්න අපිට ආසන්න බණ කියලා තමයි අපේ කේමනන්ද ස්වාමීන් වහන්සේ මේකට දාපු නම ආසන්න බණ. මේ ස්වාමීන් වහන්සේ අස්වසන්දා රෝඩ උපාසක මත ඇත්තම කියනවා දරන්නම බෑ. හරිම යැපෙන්න බැරිද නම් අමාරුයි. වේදනාව එන්නේ එන්නේ වැඩි වෙනවා කියලා. ඊට පස්සේ හැබැයි මේ උපාසක මහත්තයා ගිහි කාලේ ගොඩාක් භවනා කරපු කෙනෙක් කියලා කියන දෙයක් නැහැ. මොකද සෝවන් වෙලා තියෙන්නේ. එතකොට මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ තාමත් ගැඹුරු බණක් පටන් ගන්නවා. අවසාන වෙලාවේ ආර්යයන් වහන්සේ නමක් ආර්යයන් වහන්සේ නමකට කියන බණක් පටන් අරගන්නවා. උන්වහන්සේ කතා කරලා කියනවා තස්මාතේ ගහපිය දාගහපති එවන් සික්කිතබ්බා පාසක දැන් ඉන්නේ ඔබතුමා ඉතාමත්ම මාරාන්තික වේදනාවේ මේ ජීවිතය අතහරින්න ඕන මෙන්න මේ විදිහට හැක්කෙන්න ඕනේ මොකද්ද න චක්කු උපාදිස්සාමි නච මේ චක්කු නිසිතම් විඥානම් භවිෂති තී ඒ වන් හිතේ ගහපති සික්කිදබ්බා මම මගේ ඇහැ අල්ලගන්නේ ඇහැ පදනම් කරගත්ත චක්කු විඥානයක් මට පහළ නොවේවා කියලා මම හික්මෙන්ද එකෙන මීට පස්සේ මේ ඉස්සරහට පේන දේවල් බල බල අයියෝ මේ ඔක්කොම දාලා යන්න වෙනවනේ කියලා ඒ මොකක්වත් එපා ඇප් දෙක නැහැ. චක්කු පිළිබඳ කතාවක් නැහැ චක්කු විඥානයක් නැහැ කියලා හිතෙන්නේ කියලා. ඊට පස්සේ න සෝතං උපාදිස්සාමීති නච මේ සෝත නිසිතං විඥානම් භවිෂති ඉති ඒ වහිතේ ගහපති සික්කිතබ්බ. මම මගේ කන අල්ලගන්නේ කන සම්බන්ධ කරන විඥානය පහළ නොවේවා. ඒ කියන්නේ ඇහිමක් නොවේවා. කියලා මම හික්මෙනවා. නාසය, දිව, කය, හිත. කියලා මේ ෂඩින්ද්‍රියම සාකච්ඡා කරලා කියනවා.
මේ එකකට වක්වත් මයි හිත වෙහෙස වෙන්න දෙන්නේ නැහැ, පිට යන්න දෙන්නේ නැහැ. රූප බැලීමේ, ශබ්ද ඇහිීමේ, ගඳ බැලීමේ, රස බැලීමේ, පහස ලැබීමේ සහ හිතිල්ලේ කියලා මේ දින උපදේශේ. ඊට පස්සේ මේකම වාටි 6ක් විතර දාලා පෙන්නනවා. මේ කියපෝ ඇහ කන දිව නාසය කය මන අල්ලන්නෙත් නෑ. මේ පිළිබඳව මම කතන්දර හදන්නෙත් නෑ. මේ පිළිබඳව මම වෙහෙස වෙන්නෙත් නෑ. මේ දක්ෂිණ දේ සුබද අසුබද මොනක්වත් ගන්නෑ. ඊට පස්සේ කියනවා රූප බලන්නෙත් නෑ. මම සද්ද අහන්නෙත් නෑ. ගඳ බලන්නෙත් නෑ. රස බලන්නෙත් නෑ. පහස ලබන්නෙත් නෑ කියලා මම හික්මිනවයි කිය. ඒකට අපි හිතමු මේ උපාසක මාත්‍යා කල්යතු භාවනා කරද්දී අද්දකලා තියනවා කියලා තැනක් භාවනා කරලා හුදුවට ගැඹුරට ගියාම එයාට ඇහෙන් රූප පේනවත් නෙමෙයි, කනින් ශබ්ද අහනවත් නෙමෙයි, ගඳ නාසෙන් දැනනවත් නෙමෙයි, දිවෙන් පහස ලබනවත් නෙමෙයි, කයෙන් දිවෙන් රස ලබනවත්, කයෙන් පහස ලබනවත්, හිතින් හිතනවත් නෙමෙයි. සම්පූර්ණ හිස් තැනකට ගිහිල්ලා ඒක හුදුවට හුරු කරපු උපාසක මහත්ෙක් ගැන පොඩ්ඩක් හිතන්න. එතකොට එයා දන්නවා ජීවත් වෙද්දී අනන්ත අප්‍රමාණ පැය ගණන් මං ගත කරලා තියෙනවා. රූප බලන්නෙත් නැහැ, සද්ද අහන්නෙත් නැහැ, ගඳත් නැහැ, රසත් නැහැ, පහතත් නැහැ. හැබැයි මම මැරිලත් නැහැ. අපිට අද ප්‍රශ්න දෙක තුනක් ඉදිරිපත් වෙලා තිබුණා. එන්නේ වගේ භාවනා කරනකොට මම මොනවා කිරුවත් දන්නේ නැහැ. ඉඳලා නැගිටලා බලනකොට මේ ටික මොනවා වුණාද කියලා මම දන්නේ නැහැ. ඒ වෙලාවේ දන්නවා මේ ඒ தത്വට යන්න ඉස්සෙල්ලා මට ඇහක් තිබුණා. රූප වදින ගතියක් තිබුණා. ඇස් දෙක වහගෙන හිටියත් මනෝ රූප හරි පෙනුණා. නැත්තම් මේ කන තියෙනවා, ශබ්ද බාහිරේ තියෙනවා, අහන වෙලාවකුත් තියෙනවා, නාහන වෙලාවකුත් තියෙනවා. කනක් තියෙනවා, ශබ්දක් තියෙනවා, ඇහෙන්නේ නැහැ. නාසයක් තියෙනවා, ගඳක් තියෙනවා, දැනෙනවා වෙලාවක් තියෙනවා, වෙලාවක දැනෙන්නේ නැහැ. දිවක් තියෙනවා, රසක් තියෙනවා, දැනෙන වෙලාවක් දන්නවා. මගේ දිවේ රස තියෙන කියලා එම නොදැන්න වෙලාවකුත් තියෙනවා දිවේ රස තියේදී. කය පොළවේ හැපිලා වාඩි වෙලා ඉන්නවා. හුද්දටම රිදෙනවා. දන්නවා. මලකට මතක නැහැ. විනාඩි දෙක ඉඳගෙන හිටියත් දන්නේ නැහැ. විද්දත් දන්නේ නැහැ සිද්ධ වෙලා. හිතක් තියෙනවා. හිතවිලි වගේ තියෙනව නැද්ද දන්නේ නැහැ. ඒකේ ගාණක් නැහැ. හිතවිලි ඇවිල්ලා යනවා. මට නැහැ ගාන්න. අන්න ඒක අත්දකපු කෙනෙකුට මේ දෙන පණිවිඩය ඇහුවොත් උපාසක ඇහැට හිත දාන්න එපා. රූපෙට හිත දාන්න එපා. චක්කු සම්පස්සේ කියලා කියන්නේ ඇහැට ඇවිල්ලා රූපේ වදින තැන අපේ ශබ්ද ගන්ධ රස නැතුව ඇහැටම හිත දුවන වෙලාවක් ඉන්නෝනේ මනනන්දනීය රූපයක් දකින්නකොට ඒ වැඩේ වෙන්න දෙන්න එපා. දිනේ ලස්සන සද්දයක් ඇහෙනකොට ඒක රූප පැත්තක දාලා ගන්ධ රස පහස පැත්ත දාලා රද්ද අහන්නම යන වෙලාවක් ඉන්නෝනේ. හික්මීමක් නැති කෙනෙකුට ඒ වෙලාව වලක් ගන්න බෑ. ඒකට හිත යනවා. භාවනා කරලා 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 සද්දයක් ඇහුවට ඒකෙන් හිත නරක් කරගන්න ඇති වෙලාවක්, හිත මෑත් කරගත්ත වෙලාවක් ඇති කෙනෙක්. එහෙම නැත්නම් ඒ කෙනෙකුට මේ ඒ චිත්තක්ෂණයේ ආමන්ත්‍රණය කළා කියනවනම් ඒ චක්කු සම්පස්සේ, චක්කු සම්පස්සේ වේදනා, එයින් හට ගන්නා වූ රූප වේදනා සංඥා සංඛාර කියන මේ කොයි දේ ආවත් මට පුළුවන් ඉබ්බ කට ඇතුලට ගියා වගේ එළිය වැස්සත් පෑවුවත් මට ඇතුළට ලයින්න පුළුවන්. අන්න ඒක හොඳට හුරු කරගත්ත කෙනෙකුට නම් මේ කතා කරන්නේ මේ ලෝකෙන් හිත අයින් කරගන්නේ කියලා. ඉති මාරාන්තික උපාසක කෙනෙකුට ඒක කරන්න එතන අභ්‍යාස කරන්න බෑනේ. ඒ පුහුණු කරන්න බෑ. මේ කලින් කරපු කෙනෙකුට නම් ඒක මතක් කිරීමක් කරනවා. ඒ කියන්නේ කලින් මෙයා මැරිලා තියෙනවා. ජීවත් වෙද්දී මැරිලා. ඒ ඉඳලා තියෙන විනාඩි 5 10 උන්නාමලා දන්නේ නැහැ. නැගිටලා බැලුවට පස්සේ පේනවා මම එහෙම ඉඳලා තියෙනවා. ඒලා රූපහව බලපුවක්වත් මතක නැහැ. ගඳ, ශබ්ද, ගන්ධ, රස පහත මොකක්වත් මතක නැහැ. හැබැයි මතක නැති බව හොඳටම දන්නවා. භාවනා නොකරන එක නම් මතක නැති බව දන්නේ නැහැ. එයා හිතන්නේ දිගටම අත්දැකීමක් තියෙනවායි කියලා. නමුත් අපි 100ට කීයද දවසේ අවදියෙන් ගත කරන්නේ බොහෝ විට අපි ළඟ තියෙන්නේ නන්නත්තාර වෙච්ච හිතක්. ඒක හොඳට දැනගෙන ඒක අත්දැකලා මට මේ පැය දෙකෙන් මෙච්චර වෙලාවක් මම මංගෙන දන්නේ. මෙච්චර වෙලාවක් නම් රූප බැලුවා. මෙච්චර ගන්ධ රස බැලුවා කියලා තමන්ගේ චර්යාව, තමන්ගේ අපදානය, චරිතේ සපේලා කියන්න පුළුවන් කෙනෙකුට හොඳට තේරෙනවා මෙතන රූප දෙවිතරයි තියෙන්නේ කියලා.
එයාගේ වෙන්නේ මොකද්ද මේ ජීවත් වෙද්දිම යා මැරෙන බව දන්නවා ඒකට කියනවා ක්ෂණික මරණ කියලා. උදාහරණයක් කියනවා නම් ප්‍රශ්වාසය ඉවර වෙලා ආශ්වාසය පටන් ගන්න ඉස්සලා අපි කොහොමවත් මැරිලා තියෙන්නේ. ඒ දෙක මැද තියෙන හිස්තැනේදී අපි කිසි දෙයක් අත්දකින්නේ නැහැ. රූප බලන්නෙත් නැහැ, සද්දාන්නෙත් නැහැ, ගඳත් නැහැ, රසත් නැහැ, පහසත් නැහැ. ඔක දැක්කොත් අපි හිතන්නේ ඒක පාට කරන්ට් ගියා වගේ දැන් මේ ඔක්කොම උපකරණ අතර වෙන. ආය පොඩකට පස්සේ ආය පටන් ගන්නවා. මෙච්ච අපි දන්නේ නැහැ. ඔය කම්පියුටර්ස් ඇරගෙන UPS එකක් දානවා. කරන්ට් එක කැඩුනොත් uninterrupted power supply එකක් දෙනවා. එයා ඒ වෙලාවේදී ඒකට කරන්ට් එක හදලා දෙනවා. කම්පියුටර් එක දැනින්නේ කරන්ට් එක ගියා. ගියොත් එහෙම වෙන්නේ මේක ඔක්කොම නතර කරලා ආය මුලින්ම පටන් ගන්නවා. ඉතින් අපි ඒව උපකරණ දාන්න නැතුව හිටියොත් මේ විදුලිය ගියාට පස්සේ මොකද වෙන්නේ වගේ මේ ශරීරයේ මේ ජීවිතයේ අපි ජීවත් වෙද්දීම තරුණ වයසදීම ජීවිතේ ප්‍රථම යාමේදීම කලුකෙස් තිබීදීම දැනගන්න පුළුවන් ඇහැ තිබුණට රූප තිබුණට රූප නොපෙනෙන වෙලාවකුත් තියෙනවා පේන වෙලාවකුත් තියෙනවා කන තිබුණට ශබ්ද තිබුණට ඒක අහන වෙලාවකුත් තියෙනවා නැති වෙලාවකුත් තියෙනවා නාසයේ තිබුණට ගඳ විඳින වෙලාවකුත් තියෙනවා නැති වෙලාවකුත් තියෙනවා දිව තිබුණට පහස රස තිබුණට දානගෙන රස විඳින වෙලාවකුත් තියෙනවා නැති වෙලාවකුත් තියෙනවා. කය තිබුණට පහස තිබුණට ඒක විඳින වෙලාවකුත් තියෙනවා නැති වෙලාවකුත් තියෙනවා. හිත තිබුණට හිතවිලි සහ ධර්මතා තිබුණට හිතින් ඒක බුද්ධි විඳින වෙලාවකුත් තියෙනවා නැති වෙලාවකුත් තියෙනවා. ඒක තර්කයෙන් පෙන්නන්නේ මේකයි අපි රූප බලන වෙලාවේ කනට කොච්චර ශබ්දවත් අපි අහන්නේ. ඒ වෙලාවේ කනයි ශබ්දයි තිබුණට ඔක්කොම අවලංගු වෙලා ගිහිල්ලා. ගන්ධ රස පහස අවලංගු ඒ කියන්නේ අපි රූප බලන වෙලාවේ ඒක කරනකොට විඥානේ එතෙන්ට ගියා නම් අනික් කිව්වනේ අපි දන්නේ නැහැ. ඒකයි රූප දිහා බලනකොට කට නිකන්ම ඇරෙන්නේ. මේ කටින් නෙවෙයි බලන්නේ ඒ උනාට දන්නේම නැහැ. කට නිකන් වැක්කිරෙනවා. ඒ තරම්ම මේ රූප බැලීමේ මත් වෙලා ඒ නිසා අපි දවස පුරාම හයෙන් එකයි ජීවත් වෙන්නේ. අපි හිතාන ඉන්නවා හයම ජීවත් වෙනවායි කියලා. එකක් සිද්ධ වෙනකොට අනික් පහම වහලා. මේක අත්දකපු කෙනෙක් හිතනද කොච්චර වේගෙන් ඇහැට කනට කනින් නාසයට නාසයෙන් දිවට පණිනවද කිව්වොත් ඒ පණින හැම වෙලාවෙම අනික් පහ වැඩ කරන්නේ නැහැ කියලා දැනගන්න පොඩි අවදියක් තිබිලා පුළුවන්ද කියලා. මේ ඉඳුරම් පහ කියලා කියන්නේ එක බැංකුවක තියෙන කවුන්ටර් පහක් ඔක්කොම වැඩ කරන්නේ එකම මේ ලිපිකාරියා. එයා මේ කවුන්ටරේ ඉන්න කරන තික වැඩ කරනකොට එතන ගෙවනකොට අනිත් පැත්තේන බලන් ඉන්නවා. ඒකලිලා මේකට යනවා. මේ වැඩ කරනකොට මේ හය දෙනාම අර කවුන්ටරේ වැඩ කරන ලිපිකාරියගේ අවධානය ගන්න බලාගෙන ඉන්නවා. මෙයා තමයි ඇමතිට උත්තර දෙන එක. නැති ඇමතිට වැඩිය බලතල මෙයාට තියෙනවා. මෙයා තමයි තීතුගණ රූප බලන වෙලාව අනිත් පහම වැඩ නැහැ. තත් දහන වෙලාව ඉතිරි පහ වැඩ නැහැ. ඉතින් මේ ලිපිකාරියගේ වැඩපිළිවෙල දිහා බැලුවොත් එයාට කවුන්ටර් ඒ කියන්නේ ජනෙල් කවුළු හයක් තියෙනවා. එක මිනිස්සයා ඉන්නේ මැද කාමරේ එක කවුන්ටරේ ඇරලා තියෙනවා. වැඩ කරන්න. අනිත් ඉවගේ බලාගෙන ඉන්නවා. රූප බලන වෙලාවේදී සද්ද කට්ටි ඇවිල්ලා පුළුවන් තරම් උත්සාහ කරනවා අනේ මගේ පැත්තට හැරෙන්නකෝ මම සද්දයක් දෙන්නම් බලන්න අහන්නකෝ. ඒතර ගඳ ඇවිල්ලා කියනවා මම ගඳක් දෙන්නම් ගඳ බලන්නකෝ. රස බලන්නකෝ පහස බලන්නකෝ හිතන්නකෝ කියලා ඒ හය දෙනාම මේ එක ඒ සෙක්‍රටරි ගේම නැත්තම් ඒ ලිපිකාරිගේ අවධානය ගන්න. එයා ලස්සන සුරූපී කාන්තාවක්. හරිම දක්ෂයි. ඉතින් හැම දිනම ගඳ හදනවා කියලා කියන්නේ සංසාරේ ගෙවෙන හැටි අපි දන්නේ නැහැ. ඉතින් බුදුරජාණන්සේ කියන උඹට ඕනේ නම් මේ ලිපිකාරකගේ සෙල්ලම් බලන්න රූප බැලීම ස්විච්චාවෙන් නතර කරන්න ඇත්තේ කවගන්න. එතකොට ඒ කවුන්ටරයක් වැහුවා. ඒක කවුලුවක් වැහුවා. සද්ද නැත්තැනකට යන්නේ. එතකොට තව කවුලුවක් වැහුවා. ගන්ධ රස සාමාන්‍යයෙන් කරදර කරන අඩුයි. ගන්ධ නැත්තැනකට යන්න රස නැත්තැනකට යන්න දැන් කයට විතරක් හිත යොදාගෙන ඉන්නේ. එතකොට මේ සෙක්‍රටරිගේ නැත්තම් මේ ලේකම්වරියගේ හරිම සුරූපී කෙනෙක් එයා මේ කයට හිත තියාගෙන ඉන්න කොච්චර අමාරුද කියලා බලන්න. එයා අර කවුරුපි ලිබඳව නිතරම සැලකිලිමත් වෙනවා. අර කයේ හිත තියාගන්න කැමති නැහැ.
ඒ කියන්නේ අපි පෙර කළ පිනකට අපිට හම්බුනොත් විවේක ව්‍යාම්පයක්කට විවේක දෙනවා උතන වාඩිලා හිටපන් කියලා අපිට විවේක විනාඩි 5කින් කරදරයක් වෙනවනේ. ඒක විදිහට ඉන්න බෑනේ විනාඩි 5ක්වත්. මේ පෙර කළ පිනකට තමයි මේ ඉඳගෙන ඉන්න හම්බෙලා තියෙන්නේ. ඉඳගෙන නෙවෙයිනේ හිත තියෙන්නේ. හිත නන්නත්තර වෙනවනේ. ඒක නිසා අපි මේ වගේ තැනකට ඉන්නකොට ගෙදර හිටියානම් කොච්චර ඉරියව් මාරු කරනවද කියලා බලන්න. බුදුචානන්සේ දේශනා කළා තියෙනවා දුක්ඛ සත්‍ය අවබෝධ කරන්න බැරි ඉරියව් මාරු කරන්න නිසායි කියලා. ඒක ඉරියව් විනාඩි 15 වෙනකොට දුක්ඛ සත්‍ය තේරෙනවා. පස්සපච්චා වේදනා කියලා පටිච්චසමුපාදේ හොඳට තේරෙනවා. පස්සපච්චා වේදනා ඉනවනේ කාටත් වගේ. ඒ තමයි පස්සපච්චා වේදනා කියන්නේ අන්න ඒක තමයි. ඉතින් කට්ටිය කියනවා මට පොඩ්ඩක් කොට්ටේ උස්සලා දෙන්න මේ තට්ට පොඩ්ඩක් උස්ස ගන්න දෙන්න පුළුවන්ද නැත්නම් ඉඳගෙන ඉන්න දෙන්න පුළුවන්ද පුටුවක් දෙන්න පුළුවන්ද අයියෝ භාවනා මධ්‍යස්ථානේ 100කට භාවනා සංවිධානය කරන්න ගියාම අහන ප්‍රශ්න මොකද මේ පස්සපච්චා වේදනා තීරුණොත් අමාරු කුසංජාති নানা ප්‍රකාර දේවල් කියනවා මේ එක අරමුණකට ඉන්න පෙර පිනකට අපිට අවස්ථාව ලැබුණොත් අපේ හිත කොච්චර ජඩද කඩප්පුලිද නොකෑමනාද දහපතුරුද පට්ටපතුරුද කියලා බලන්න අර විවේකී ලැබනවා වෙනුවට හිත නන්නත්තර වෙනවා කවුරු හරි භාවනා කරලා එකම අරමුණේ වැඩි වේලාවක් ඉඳලා ඒකත් ගෙවිලා කිසිම අරමුණක් නැතුව හිටපු කෙනෙකුට නම් මේ සාරිපුත්තු සෝවාන්සේ කතා කරන්නේ උපාසක මේ වෙලාවේ ඇහැ අල්ලගන්න එපා ඇහැ නිසා හිත පහල කරගන්න එපා මේ වෙලාවේ රූප අල්ලන්න යන්න එපා රූප නිසා හිත පහල කරන්න යන්න එපා රූප ස්පර්ශය කියන ස්පර්ශයට හිත පහල කරන්නත් එපා වේදනාවට හිත පහල කරන්නත් එපා කියලා කියනකොට උපාසක මහත්තයාට කල්පනා වෙන්නේ අර ගැඹුරු භාවනා ඉන්නකොට තිබුණ තැම්පත් හිත. ඉවෙනි දෙයක් මරණාසන්න මොහොතක ගන්න පුළුවන් වෙයි කියලා හිතන්න පුළුවන් සාරිපුත්තු සාන්තිට විතරයි. වින ඕන කෙනෙක් හිතන්නේ මේල අටපිරිකරක් ගන්නලා පූජා කිරුවොත් හොඳයි. පිරිත් ටිකක් කිව්වොත් හොඳයි. නානා ප්‍රදේවල්නේ මරණ මොහොතදී කරන්න හදන්නේ. අර වගේ භාවනා කරපු දෙයකට හිත අවධානය යොමු කරන්න පුළුවන් උන. ඉතින් ඒ විදිහට යම් වෙලාවක අපේ හිත ගත්තනම් මේ ඉන්නවා තමයි ඉඳගෙන ඉන්න ආසනේ තේරෙන්නේ නැහැ. විනාඩි 5ක් 10ක් මොනව වුණාද දන්නේ නැහැ. ඉතින් ඒතෝර කියන්න පුළුවන් ඒ වෙලාවේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන හතර මහා ධාතුන්ගේ බලපෑමක් නැහැ. රූප සද්ද ගන්ධ රස ස්පර්ශ විඥාන කියන පංච උපාදාන ස්කන්ධ වලින් බලපෑමක් නැහැ. ඉඳලා තියෙනවා හැබැයි මතකයක් නැහැ. ඒක නිකන් මේ පණ තියේදී gediya pitima මරණයක ඉඳ ඉඳිලා. ඉතින් මේක නැවත නැවත කරලා මේ කාපේ ප්‍රകൃතිය බවත් මේ ඉඳුරන්ට හිත ගියොත් විකෘතියක් බවත් දවස පුරාම ජීවිතේ පුරාම ඉන්නේ ඉඳුරන් එක්ක නිසා තියෙන මල විකාරයක් බවත් තේරුම් ගත්තොත් ඒක කියනවා පෘතග්ජනයයි කියලා. පෘතග්ජනය කියන්නේ පෘතක් පෘතක් එක එක දේවල් වලට හිත දුව 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 තිනවා. එයා එක ලොකු ජයග්‍රහණිතව දරුවෝ ගොඩක් ඉන්නවනම් හොඳයි. කලර් ටීවී එකක් තියෙනවා හොඳයි. බ්ලැක් ඇන්ඩ් වයිට් වලට වැඩිය. විවිධ ශබ්ද જાති තියෙනවනම් හොඳයි. ගිතර විවිධ ගන්ධ සුවඳ જાති තියෙනවනම් හොඳයි. විවිධ රස මසවුළු තියෙනවනම් හොඳයි. විවිධ කොට්ට මෙට්ට ඇඳලා තිරලි පස්සට විල්ලුද තියෙනවනම් හොඳයි. විවිධාකාර හිතවිලි ඉන්නවනම් හොඳයි කියන එක අපි දරුවන්ට දෙන්න හදන්නේ. ඕගොල්ලෝ ගැන නෙමෙයි මම මේ කතා කරන්නේ. ඕගොල්ලෝ ගැන බලාපොරොත්තු නැතුව දරුවන දෙන්න හදන්නේ ඒ වගේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වලින් පිළිසි gedarakne. ඉතින් එහෙම කෙනෙකුට මේ අවසාන මොහොතේ කියන්න පුළුවන් වෙයිද ඇහැ අල්ලන්න එපා, රූප අල්ලන්න එපා, ස්පර්ශය අල්ලන්න එපා, වේදනා සංඥා අල්ලන්න එපා. ඒකට ගිය කෙනෙක් ඉන්නවා නම් කියන්න පුළුවන් උඹ ඉතින් ගියා නම් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ විතරක් නෙවෙයි. ඇහැ කන දිව නාසය ආදී ඉන්ද්‍රිය විතරක් නෙවෙයි. පට වියපෝ තේජෝ වාය විතරක් නෙවෙයි ආකාසානං ඡායතේ විඥානං ඡායතනේ අකිංචං ඡායතේ නේව සංඥාසනේ විතරක් නෙවෙයි සියල්ලෙම අතහැරලා ඔබ මේ ලෝකේ ජීවත් වෙලා තියෙනවා. ඉතින් ඒකට මේ මරණ මොහොත ජීවත් වෙද්දී යන්න නම් 100%ක්ම මේ ලෝකෙන් අයින් වෙන්න එපායි. ඔය කියන නංගුලින් තියෙන ඉතින් මේක අකර්තව්‍යයක් කරගන්නේ අපි මේ පිරිත් නූල් ගැට ගහන්නේ. මොකද හැලහැප්පීමක් වුණා මොනව වුණත් දන්නේ නින්ද ගියාද දන්නේ නැහැ මොකද උනේ දන්නේ නැහැ කියලා අපි මේක මේ චෝදනා පත්‍රේ නිදාන් කොච්චර කාලයක් භවනා කරන්න වෙයිද මේ සියලු අරමුණු වලින් තොරව ගත කරන එකත් ප්‍රകൃතියක් ආයේ අරමුණු වලට ආපුවාට තේිනවා. එතකොට මේ අරමුණු කියන්නේ දියේ ඇඳපු රේඛාවල් වගේ දෙයක්
එහෙම නැත්නම් මවාපාපු මේ නාඩගමක් වගේ එකක්. එහෙම නැත්නම් බිරිඟුවක් වගේ එකක්. ඔක්කොම යනවා. යම් තැන යම් දවසක කවුරු හරි ගිහිල්ලා ඒ මොනක්වත් නැති තැන අත්දකලා ආය මේ දහන්න දේවල් මේ හොල්මන් තියෙන තැන දෙනකොට පේනවා මේ ඔක්කොම පිළිඹිඹුවක් විතරයි. මවාපෑමක් විතරයි. ඔක්කොම නැතිලා යනවා. එතකොට යාර පේනවා මොනවාක්වත් නැති තැන අපි කො ශූන්‍යයි කියලා, රිත්යි කියලා, තුච්චයි කියලා මේ තියෙන දේවලුත් ওই පොඩ්ඩකින් නැතිලා යනවා. එතකොට බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මෙතන මේ සාරිපුත්‍ර සාංශී අනාථපිණ්ඩික සිරිතුමා අතර කතාවක් කියන්නේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා තිනවා යම් වෙලාවක අපි ඒ ශූන්‍යතාවේදී ආ දැක්කන ශූන්‍යතාවේ ගත කරනම් මායයට අපිව නොපෙනී යනවායි කියලා. ශුන්‍යතෝ ලෝකං අවෙක්කස්සු මච්චුරාජාන පස්සති. අපි මේ කරන හැම පවක් කරනකොටම මාය හරියට නම් දාගන්න. හරියට Google search එක වගේ. අපි කරන හැම දෙයක්ම ඒගොල්ලෝ ගාව රෙකෝඩ් වෙනවා. අපි ළඟ මොනවත් වෙන්නේ නැත්නම් මායයට අපිව අල්ලගන්න බැරි වෙනවා. ඒ කියන්නේ ජීවත් වෙද්දිම අපි මායයෙන් නිදහස් වෙනවා මේ චිත්තක්ෂණ කීපයකට. ඒක අකරදැබ්බයක් කරගත්තොත් පිරිත් නූල් ගැට ගන්න පටන් ගත්තොත් පාළුවක් කරගත්තොත් තනිකමක් කරගත්තොත් නිින්ද ගියයි කරනවා කියලා දැනගත්තොත් අයියෝ දෙයියනේ මූණ බලවපන් අල්ලාහූ අක්බර් කියන ගත්තොත් මොකද වෙන්නේ? අද බෞද්ධයට ඒකයි වෙලා තියෙන්නේ. මේ භාවනා කරලා ඉතින් යන්න පුළුවන් තැනට ගියාම ඒක දෙයියෝ මූණ බලවපන් කියන ธรรมට තමන්ගේ සීල ගැන විශ්වාස නැහැ, සතිය ගැන විශ්වාස නැහැ, ශ්‍රද්ධාව ගැන විශ්වාස නැහැ, කාගේ හරි සරණ පීඨක් පතන. ජීවිනා සරණ පීඨ පතන කෙනාට සාරිපුත්‍ර සාංශුවේ මරණාසන්න ලෙඩෙකුට කියන්න ගියොත් එimhe රූපල්ලන්න එපා, සද්ද ගන්ධ රස ස්පර්ශල්ලන්න එපා, ඇහ කන දිවනාසය අල්ලන්න එපා කියොත් හිතනවා විකාර කතාවක් නෙමේ කරන්නේ කියලා. නමුත් සාරිපුත්‍ර සාංශි දන්නවා මේ අනාථපිණ්ඩික සිටුතුමා ඌව පහු කරලා තියෙන්නේ. ඌව අත්දකලා තියෙන්නේ. ඒක සීපත් කරලා දෙනවා. සීපත් කරලා දෙනකොට අනාථ පිණ්ඩික සිටුමාට කඳුළු වෙනවා. අඬන්න පටන් ගන්නවා. ඒ දුට ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා උපාසකය ඕච්චට ඕකට ගැලී ගන්න එපා, කිමිදී ගන්න එපා, අඬන්න එපා, කඳුළු පෙරන්න එපයි කියලා. ඒ දුට අනාථ පිණ්ඩික සිටුමා මේ මරණාසන්න මොහොතේ ඉඳගෙන කියනවා ස්වාමීන් වහන්සේ මේ අරමුණක ගැලී ගැනීම නිසා නෙවෙයි අඬන්නේ. මරණයේ සිටීම නිසා නෙවෙයි අඬන්නේ. ඇයි මට මේ බණ ටික කලින් කිව්වේ නැත්තේ? මං කොච්චර කල් බුදුහාමුදුර ඇසු කරාද? මං ඔබ වහන්සේලාගේ ගරු භාවනීය ස්වාමීන්චලා කොච්චර ඇසුරු කරාද? ඇයි මට මේ ටික කලින් කියලා දුන්නේ නැත්තේ? ඒකටයි ස්වාමීන් චැඬුවේ කියා. සාරිපුත්‍ර සාන්ති කියනවා මේ සුදුරිදි අඳින ගිහියන්ට මෙවට කිව්වට තේරෙන්නේ නැහැ. එනිසා අපි සාමාන්‍යයෙන් පැවිද්දන් අර මේ සුදුරිදි අඳින ගිහියන්ට, අඹදරුවන් රකින්න ගිහියන්ට, ගෙවල් දොරවල් ඉන්න ගිහියන්ට ඔළුවේ තියෙන දේවල් එක බලනකොට මේවා ගැලපෙන්නේ නැහැ. එනිසා අපි සාමාන්‍යයෙන් කියන්නේ නැහැ. එතකොට දානහත් පිණිතුමා මරණාසන්න වෙලාවේදී වරයක් ඉල්ලනවා සාරිපුත්‍ර සාන්තිගෙන්. ස්වාමීන් වහන්සේ මම ඔබ වහන්සේලාගේ සාසිත මෙච්චර වැඩ කරා නම් මම ඔබ වහන්සේ ඉල්ලුවා මේක ගිහියන්ට කියන්න ස්වාමීන් වහන්සේ. සමහර ගිහියන්ගේ ඔළුවේ ඉච්චරම දූවිලි නැහැ. ඇහි ඉච්චර දූවිලි නැහැ. තේරෙන කට්ටියක් ඉන්නවා. තේරෙන කට්ටියට මේක නැහැ වුණොත් අංජබජල් වෙනවා, අන්දමන්ද වෙනවා. ඒ නිසා කියන්න කිව්වට පස්සේ සාරිපුත්‍ර ස්වාමීන්ගේ නිස්සද්ද භාවයෙන් පිළින කරනවා. එහෙනම් මම ඊට පස්සේ අපි මේ බණ ගිහියන්ටත් කියන්නම්. කිව්වොත් මේ භාවනා කරන යන කෙනෙක් යම් වෙලාවක ජීවත් වෙද්දිම කිසියම් අරමුණක් නොගෙන ඉන්න වෙලාවක්, ශූන්‍යතාවේ අත්දකින්න වෙලාවක් આવොත් තක්කුමුක්කු වෙන්නේ නැතුව මේක මේ ජීවිතයේ අත්‍යන්ත කොටසක්. මේකට යන්න පුළුවන්ගේ ශ්‍රද්ධාව තියෙන කෙනාට විතරයි. මේකට යන්න පුළුවන්ගේ සීලයක් තියෙන කෙනාට විතරයි. මේකට යන්න පුළුවන්ගේ සතියක් තියෙන කෙනාට විතරයි. ඒක බැග්ගයක්වත්, පාළුවක්වත්, තනිකන් දෝෂයක්වත්, භූත දෝෂයක්වත්, මෙහෙම නැත්තම් දහ මේ භූතයන්ගේ සෙල්ලමක්වත් නෙමෙයි භාවනාදී අනිවාර්යෙම යන්න ඕන තැනක් කියලා තීරුම් අරගෙන තිබුණා නම් අනි කුමන නැටුම් කෙලි කවට සිනාදා මේ ලෝකෙට ඇවිල්ලා මේ නටන නාඩගම් හැම එකක්ම මාර්යාගේ පොතේ ලියවෙන දේවල් කියලා අපි කියන්නේ මාර්යාගේ පොත කියන අපාය පොත කියලා කියන්නේ. හැම නටන දහං ගැටයක්ම අපාය පොතේ ලියවෙනවා. යමක් නොකර වාඩි වෙලා රූපත් නැහැ, සද්දත් නැහැ, ගන්ධත් නැහැ, රසත් නැහැ, පහසත් නැහැ, මං ඒක දන්නවා කියලා හිටියොත් ඒ වෙලාවේ මාරයට අහු වෙන්නේ නැහැ. ඉතින් අපි අර මැජික් වාදනය ගෙනියනවා.
හේමන්තගේ නයි මල්ලේ නැද්ද ඒක? අන්නේ කොට ගන්න. හේමන්ත හැම වෙලා නයි මල්ලේ අරගෙනම ඇවිදින. ඉතින් ඒ ළමයින්ට පෙන්නලා දෙනවා පොඩි ළමයෙකුට මම දන්නේ නැව නාගි නාගි කියන්නේ මේවා කිව්වට තේරෙයිද කියලා. මම උනට කරලා පෙන්නනවා මොකද සමාල්ලාට ඊගාවාත්මෙන් හරි වැඩක් වෙන්නේ. පොඩි එකට කියලා දෙනවා කොච්චර ලේසි වැඩක්ද මේ භාවනා කරනවා කියන එක. කොච්චර සරල දෙයක්ද මේ සතිය කියන එක අවශ්‍යයෙන් සංකර කරගන්න එපා. සරල දෙයක් තියෙන්නේ මෙන්න මේ දේ කරපන් කිව්වාම ඒ ළමයින්ගේ තියෙන ඥාන, ඒ ළමයින්ගේ තියෙන නිර්මාණ ශක්තිය, ඒ ළමයි ප්‍රකාශ කරන පටන් අර ගන්නවා. හරියටම අනාථපිටික සතුමා කිව්වා වගේ සමහර ගිහියෝ ඉන්නවා ඇස්වල දූවිලි අඩු කට්ටිය. අන්නේ කෙනාට මේක පෙන්නපු ගමන් යාට තීරණ පටන් ගන්නවා මේ භාවනා කරනවා කියන ඔච්චර තටමන දෙයක් නෙවෙයි. මේ මට්ටමට ගියාට පස්සේ සරල දෙයක් තියෙනවා. ඉතින් මේකට කියන්නේ අපි මැජික් ජායක කියලා. එහෙම නැත්නම් මයින් ජා කියලාත් කියනවා. හිතවිලි හිත ඒ වගේ මේක ඇතුලේ දාලා තියෙන ග්ලිටර් කියලා දාලා තින්නේ දැන් නාකි නාකිච්චෝ දන්නේ නැතුනට පොඩි උන් දන්නේ. ඒ ග්ලිටර් ජා කියලාත් කියනවා. ඉතින් මේව හදාන යන ළමයි ගානට අපි. කියලා හැම කෙනාටම අතේ තියාන කියනවා මේක හොල්ලන්න නැතුව මේව අතේ තියාගෙන තාම සෙල්ලම් පටන් ගත්තේ නැහැ කියලා. ඔක්කොටම ලැබුණද කියලා ඕක කිව්වට පස්සේ කියනවා මේක බලන්න මෙහෙම තමයි අපි උදේ නැගිටිනුට අපේ හිත. ඔක්කොම දූවිලි තැම්පත් වෙලා මේක ලකුණු දෙකක් තියෙනවා. එකක් තමයි මේක විනිවිද පේනවා. මෙහෙම උඩින් බැලුවොත් අතුල පේනවා. ඒක තමයි මේ හිතවිලි කෙලස් අවිසිල්ති දේවල් අඩු හිතක හැටි. ඊට පස්සේ අපේ දවල් ටික ටික දවල් වෙනකොට මේක හිමීට මේ කැළතෙන්න පටන් ගන්නවා. ඉතින් කැළතිගෙන ඉත සීමාවක් නැහැ. නැගිටිපු වෙලාව ඉඳලා අපි කරන්නේ අම්මා තාත්තව කලම්බනවා, තාත්තා අම්මව කලම්බනවා, දරුවෝට කලම්බනවා, දරුවෝ දෙමව්පියෝ කලම්බනවා, රේඩියෝ එකෙන් කලම්බෙනවා, වීඩියෝ එකෙන් කලපෙනවා, කැළබිල ඉන් දවල් වෙනකොට මෙහෙම වෙලා. මේක හරහා පේන්නේ නැහැ. මෙම් බැලුවට අඩිය පේන්නේ නැහැ. ඉතින් මේ ලස්සනට උදේ පටන් ගත්ත වීදුරු ලස්සන මේ මයින් ජායක තමයි දවස් පැය යනකොට අපි යක්කු වෙලා මුර්ග සම්වැසට වැහි තෙමිච්ච යක්කු වෙලා දකින්න දකින්නේ ආයුධ වෙලා එක එක ගහ ගන්නවා මරා ගන්නවා හඬු කරනවා. ඉතින් අපි ළමයට කියනවා දැන් මේක හොල්ලන්න නැතුව තියාගෙන මොකද වෙන්නේ කියලා බලන්න. ඉතින් සුළු වෙලාවක් ඇතුළත මෙයා එහෙම තැම්පත් වෙනවා. ඉතින් කායින් හරි ඇහුවොත් මම මේ මෙතන ඉස්සරහ ස්කෝල්ට ගියා ඔය ජවදන මහත්තයා වන්දන අපි කීප දෙනෙක් එක පන්තියයි අපිට දුන්නේ ළමයට දීලා කිව්වා දැන් මෙහෙම තියානින්න දැන් මොකද වෙන්නේ ආයෙත් හිත නිදාගෙන ඉන්නකොට වගේ මේක තැම්පත් වෙනවා. මේ තැම්පත් කරන්න ඔයා මොකද්ද කරේ? මේ හිත තැම්පත් කරන්න මොකද්ද කරේ කියවම සමහර ළමයි කියනවා මම නිස්සද්දෝ මේක දිහා බලනකොට තැම්පත්. මම කෝ ඔයා සද්ද කරේ හිටියත් මේක තැම්පත් නොවී ඇරෙයිද? ඔයා සද්ද කෙරුවත් මේක තැම්පත් වෙනවා. මම හොල්ලන්නේ නැතුව තියා හිටිය මම කෝ ඔයා අතී තියාගෙන ඉන්නවනේ මේක මෙහෙම තිබ්බත් තැම්පත් වෙනවා. දැන් මොකද්ද තැම්පත් වීම සඳහා කෙරුවේ? මොනවාක්වත් නොකර ඉන්නේ. භාවනා කියන්නේ ඔච්චරයි. භාවනා කියන්නේ රූප බලච්ඡාවයි, සද්ද ආපුදාවයි, ගන්ධ රස පහස ආපුදාවයි. ඔබ කරවන හිටපන් මේ තැම්පත් වීම එතකොට වෙනවා. ඒකේ ඒ හැටි, හිතේ හැටි. පිට තටමඬ ගියොත් තටමඬ කැළඹෙනවා. ඉතින් මේක මේ කොහෙද නිව්යෝක් පන්සලේ දවස් දෙකක් දීලා තිබුණා සතිපාසල කරන්න කියලා ඒ කටියට වැරදිලා. පළවෙනි දවසේ හාමුදුරුවෝ කියලා තිනවා නැහැ කියලා. සතිපාසලේ කරන අම්මා කියලා තිනවා තියෙනවායි කියලා. ඒ ළමයි 6 දිනක් විතර ආවා. මම කරපු දෙය 6 දින 600ක් විතර හිතලා ඒ ළමයින්ට මේක කියලා දුන්නා. ඒකලි වෙලා අන්තිමේ මම ඒ අවුරුදු නාටක 9ක විතර ගෑල් ළමෙක්ගෙන් ඇහුවා මේ කැළඹිච්ච දේ තැම්පත් කරනවා මොකද්ද කරේ කියලා. ඉතින් ඒ ළමයින්ට කියන්න බෑ අම්මා කිව්වා මුකුත් නොකර හිටපේ කියලා. එළමෙක් පාරටම කිව්වා සාන්තේ නොකර සිටීම තමයි ලෝකේ තියෙන කරුණාව කියන්නේ කියලා. මම මොකද්ද කියන්නේ කියලා. ඇයි සාන්තේ මොනවා කිරුවත් මේක ඇවිස්සෙනවනේ. අපි කැළඹෙනවනේ. යමක් නොකර සිටීම තමයි කරුණාව කියන්නේ කියලා. කවුරුවක්වත් අහලවත් තියනවද? කරුණාව කියලා කියන්නේ කරවණ ඉන්නේ කිය.
අපි දන්නේ කරුණාව කියන්නේ අල්ලපු ගෙදෙට්ට මල බතක් කුවිලා දෙන එක. කවුරු මැරෙන්න යනවා නාය මිරිකන එක. අයියෝ කරබන හිටපන්. මේක තැම්පත් වෙන්න අරපන්. පහුවෙන්ද ළමයා විනාඩි 5ක විතර ප්‍රොජෙක්ට් එකක් ලියලා ගෙනත් දුන්නා. අපේ හිත මෙච්චර ඉක්මනට පුළුවන් නම් තැම්පත් කරන්න. ඒක තමයි අපි Tamanට කරන ලොකුම අනුකම්පාව කියලා. මැරෙන්න ඉස්සෙල්ලා එක චිත්තක්ෂණයක් මේ කෙලස් ටික හේම තැම්පත් වෙන්න ඇරලා කෙලස් නැතිවීමක් වෙන්නේ නැහැ මෙතන. කෙලස් තැම්පත් වුණා නම් උඩු පැත්තේ හිත සිබුදු වෙනවා. යට පැත්තේ හිතේ තාම කෙලස් තියෙනවා. හැබැයි පාලනයක් සහිතව. මේක අදහන්නේ නැහැ නේ කවුරක්වත්. නමුත් අනාථ පින්ඩිකසුතුමා ඒ වෙනකොට සෝවාන් නිරෝධ දැකලා තියෙනවා. කෙලස් ඇවිසිච්ච අවස්ථාවක් තියෙනවා. කෙලස් තැම්පත් වෙච්ච අවස්ථාවක් තියෙනවා. දෙකම එකම හිත තමයි. මඩ කැළචිච්ච වෙලාවයි නැති වෙලාවයි. ඉතින් මේ සතියෙන් අපි බලන්නේ මේ දෙකම කැළඹිච්ච වෙලාවයි තැම්පත් වෙච්ච වෙලාවයි මගේම හිතමයි. අපි මේක කැළඹිච්ච එක හොඳ නැහැ. තැම්පත් වෙච්ච එක හොඳයි කියන්නේ කියොත් තමයි ඉක්මනට මේ තැම්පත් වෙච්චි තහදන්න තටමන්න හදා. මන්ත්‍ර ජප කරන්න හදනවා අරක කරනවා මේක කරන්න කරන්න කැළඹෙන එකයි වෙන්නේ. ඉතින් මම මේ කියන්න හදන්නේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මේ අනාථපිණ්ඩික සුත්මාණ්ඩ මතක් කරනවා ජීවත් වෙන කාලේ මතක නේද රූප පෙනුනට බැලූප නැති වෙලාවල් සද්ද තිබුණට නාහපු වෙලාවල් ගන්ධ රස පහත තිබුණට එකෙන් වෙන් වෙච්ච වෙලාවල් දන්නව නේද මෙන්න මේ වෙලාවේ ඒක කරන්නයි කියලා. එතකොට ඒ උපාසක මහත්තයාට හිතෙනවා මේ මරණ චිත්තක්ෂණයේදී විතරමයි කමඨාන සුද්ධ වෙන්නේ. මම මෙච්චර කමඨාන් වඩලා තිනවා සුද්ධ උනේ නෑ කියන උන තමයි කඳුළු වෙන්නේ. ඊට පස්සේ කියන ඇයි ස්වාමීන් වහන්සේ මේක ගිහින්ද කියන්නේ නැත්තේ මේක ගිහින්ද කියන්නේ කියලා. ඊට පස්සේ උපාසක මහත්තයා ලොකු සතුටක් ඇති වෙනවා. සාරිපුත්‍ර ස්වාමීන් කියනවා හොඳයි මම අපි මීට පස්සේ මේ අනාථ පින්ඩික සිරිසුමාගේ මරණාසන්න ඉල්ලීම පරිදි ගිහත්තන්න මේක කියන්නම් කියලා මේ ස්වාමීන් වහන්සලා පිට වෙලා නොබෝ වෙලාවකී අනාථ පින්ඩික සිරිසුමාගේ අභාවේ සිද්ධ වෙනවා. සිද්ධ වෙලා යා මේ ජීවිතයේදී යම් ආකාරයකට සුත්තා දතා පරිචිතා මනසානුපෙක්ඛිතා දිට්ඨියා සුප්පටි විජ්ජහා කියන විදියට මේ ඇසුදේ හිත දරාගෙන බණ හිතේ තියාගෙන සුත්තා දතා පරිචිතා මේක වෙන්න පුළුවන් ද කියලා හොඳට කල්පනා කරලා දිට්ඨියා සුප්පටි විජ්ජහා මම කරබන හිටියොත් හිත තැම්පත් වෙන එක විතරමයි වෙන්නේ. සෙනඟ කොච්චර නැටුවත් සෙනඟ ඇවිල්ලා කොච්චර අපි කුප්පණ්ඩ ගියත් කිපිලක් වෙන්නේ මම ඒව බාරගත්තේ නැත්තම්. දිනකට පුළුවන් කුප්පණ්ඩ මට පුළුවන් කිපෙන්නේ නැතු වෙන්න. ඒක තමයි මනුස්ස හිතක් ලබන එකේ වටිනාකම. ඉතින් අපි කියනවා නේ අල්ලපු ගෙද රේඩියෝ එක දාලා තියෙනවා එනිසා අපිට භාවනා කරන්න බෑ. අල්ලපු ගෙද රේඩියෝ එකට අල්ලපු ගෙද මනුස්සයා ලයිසන් එක අරගනි අපි ලයිසන් ගන්න ඕනේ නැහැ නේ රේඩියෝ අහනවයි කියලා. අමාරුයි යකිල කියනවා රේඩියෝ මේ දවස්වල ලයිසන් ගන්නවා දන්නවනේ රේඩියෝ ලයිසන් ගන්න කාලයක් තියුණා. ටැපල් කන්ට්‍රෝලර් කියලා කියන මාත්‍ය අපිට මේ රේඩියෝ එකට ලයිසන් එකක් ඔය චාර යන මොඩල් එක මොකද මන් දන්නේ නැහැ. ට්‍රාන්සිස්ටර්ද මන් දන්නේ නැහැ. ඇයි ගන්නෙ මට රේඩියෝ ඇහෙන්නේ ඉඳ මං ගන්න. ඉතින් කාගේද රේඩියෝ කල්ලපු ගෙදර? මට ලයිසන් ඕනේ මොකද මාත් රේඩියෝ අහන හින්දා ඇහෙන හින්දා. ඊට ඇහෙන ඔක්කොමලා ලයිසන් ගන්න ඕනේ රේඩියෝ කයිතිකාරයට විතරයි ලයිසන්. නෑ මාත් ඒ මිසු උදේ ඉඳලා හැන්ද වෙනකන් රේඩියෝ එක දාගන්න මන්ට මල කරදරේ. මං හිතුවා මාත් ලයිසන් ගන්න ඕනේ කියලා. අල්ලපු ගින රේඩියෝ එක දැම්මට අපි අහන්න ඕනේ නෑනේ. ඇහුවොත් නේ ලයිසන් ගන්න වෙන්නේ. දැන් අපි ඉවරනේ ලයිසන් ගන්න හදන්නේ. අපි බයිසිකල් පදිනකොට පාර අයිනින් ඉන්න කට්ටියට හෙල්මට් අරන් දෙනවා. මොකටද? හැප්පුණොත් බැරි වෙලාවත්. ඉගෙන අපිට ඩ්‍රයිවිං ෂුවර් නෑ කියන එකනේ ප්‍රශ්නේ තියෙන්නේ. අපි ඔක්කොටම සුදුරු දියන් දන්න හදනවා. ඔක්කොටම විලි ලැජ්ජාව අඳුරලා දෙන්න හදනවා. බුදු හාමුදුරුවත් හිතපු නැති දෙයක් නෙමෙයි කරන්න හදන්නේ. උඹ උඹේ හිත හදාගනි. උඹ මේ ලෝකෙට හං එලන්න යන්න එපා. උඹ සිරුපු දෙයක් දාගනි. මේ කටවට කර වැටබදින රටවට කර වැටබදින කටවට කර වැටබදිනවා මේ කටමල්ල අර කටපටි මොනද පම්මල්ල වගේ මේක කච 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 ගාගෙන ඉන්නේ නැතුව ඉවරයි. එතකොට මේ බෝතලියට වෙන දේ වෙනවා. ඒක වෙච්ච කෙනාට තේරෙනවා මේ මනසේ තියෙනවා එහෙම තත්ත්වයක්. නිස්සද්ද තැනක් අපිට ඒක හුරු නැහැ. නමුත් මේ අනාථ වෙන්නේ කිසිතුමා කියන්නේ ඒක අත්දකලා තියෙන කෙනෙක්. සාරිපුත්තු සාන්ති කියනකොටම ඒකට ලොකු කමඨාන් සුද්ධ වීමක් කියන යකෝ මේක මිනිස්සුන්ට කියනවා නම්
භාවනා කරන උඟ දිනේ කොංගක් වෙලාට මේකට යනවා. ඒගොල්ලෝ අකරතැබ්බයක් කියලා හිතනවා, බයක් කියලා හිතනවා, සාංඛාවක් හිතනවා, පාලුකමක් හිතනවා, තනිකන් දෝෂයක් හිතනවා. නෑ, ඒක නෙවෙයි. මේක මේ ජීවත් වෙද්දිම හම්බෙන කෙලෙස් නැති තැනක්. ඒක පුරුදු කරපු කෙනාට මරණයට යන්න සූදානමක් තියෙනවා. මරණ මොහොතෙත් ඒක සිහිපත් කරලා නොබෝ වේලාවකින් අනාථ විනිසුතුමාගේ ජීවිතක්ෂය සිද්ධ වෙනවා. ඒකට මේ සුතා, දතා, පරිචිතා, මනසානුපෙක්ඛිතා, දුට්ඨියා, සුප්පටි විඥා කියන විදිහට මේක අත්දකලා තියපු කෙනෙකුට ඒ ජීවිතේට ගියාට පස්සේ හිතෙනවලු මරණ මොහොතේදී ගිරි කපන කැත්තකින් බඩ බලනවා වගේලු දැනෙන්නේ. ඔළුවට වරපටක් දාලා අඹ බ්‍රේක් තද කරන්න වගේලු තේරෙන්නේ. දුර්වල මිනිස්සෙක් බලවත්තු දෙන්නේ කල්ලගෙන ගිහිල්ලා අගුරු වලක දාලා තවනවා වගේලු තේරෙන්නේ. ඔළු ඇතුලේ කරකවනවා වගේලු තේරෙන්නේ කැත්තක් දාලා. ඒ තරම් මාරාන්තික වේදනාවකින් මැරිච්ච මිනිසයා ස්වර්ගයකට ගිහිල්ලා කල්පනා කරනවා මෙච්චර කලබැගෑනේ මැරිච්ච මම කොහොමද ස්වර්ගයකට ආවේ කියලා. එතකොට බුදුජානනාංශ සඳහන් කරන දන්දා භික්කවේ උපජ්ජති සතුප්පාදෝ. යාට අමාරුවෙන් හිතනවා මං ගියාත්මේ පින් කරලා තිනවා සතිය වඩලා තියෙනවා. දන්දා භික්කවේ උපජ්ජති සතුප්පාදා මං ගියාත්මේ සතිය වඩලා තියෙන නිසා මරණ මොහොතදී හිත වැඩ කරන්නේ සතියත් එක්ක. එතකොටම ලෝකෙ දිහා බලනකොට සරුවචනාංශේ සහිත ඉස්සින් වංශලා වගේ මේ රහතන් වංශලා නිතරම ජේතවනාරාමේ මීමැසි පොදි වගේ හැසිරලා කියනට ඉදං හිතං ජේතවනං ඉසිසංගනිසේවිතං ආවුත්නම් ධම්ම රාජේන පීති සංජනනම් යම. තව කී දහහක් මේ බුදුහාමරගේ බණ අහලා මැරෙන්න ඉස්සෙල්ලා මරණේ අද්ද කියලා බලයිද? මරණ මොහොතේදී බය නැතුව කලබගෑනියක් නැතුව එහා පැත්තට යයිද? මේ බලානින්නකොට දරුවෝ ආවොත් එimhe අඬා වැටෙනවා. දකුණකොට ඒ අම්මට මොකද හිතෙන්නේ? අපි ලොකු සංසි අපවත් වෙනකොට ඔක්කොමලා දැනගත්තා. ඊට පස්සේ මේ වගේ එතන තිබුණා මේ සීලයින් හරණ අටල්ල. ඒකට බුදු පිළිම ගණන්ල ඇල්ලුවා අපි. ලොකු සංසි හොඳට මැචර් කරපු දායකයා කිව්වා මිච්ඡර අවුරුදු ගානක් භාවනා කරපු ස්වාමීන් වහන්සේට බුදු පිළිම පෙන්වන්න ඕනද මරණ මොහොතේ නම් මොකද්ද මුන්ද කරව භාවනාව කියලා. දෙලව පෙන්වන බුදු පිළිමෙන්ද දිවි ලෝකයන්. මං කියတဲ့ අර සීලයින් රූම් සීලයින් කොක්කට වැඩි හොඳන්නේ බුදු පිළිමේ. ඒක නිසා ප්‍රශ්නයක් නැහැ. නෑ ස්වාමීන් වහන්සේ විකාර කරන්න නෙමෙයි අපි භාවනා කරන්නේ. මරණ මොහොතේදී අපිට සතියෙන්න ඕනේ. ওই ජීන විකාර පිළිලා හරියන්නේ නෑ. ඔය අපි කරන්න හදන සෙල්ලම් එකක්වත් හරියන්නේ නැහැ. භාවනා කරපෙන්නාට භාවනා කරලා මෙච්චරමට ගැඹුරු ගිහිලා තියෙනද අන්න ඒකට හිස්දාපන් කියන්න කාටද කියන්න මරණ මොහොතේදී කොච්චර සාසනය පිළිබඳ හැඟීමක් තියෙන්න ඕනද කියලා හිතන්නේ. කිමනද ස්වාමීන් වහන්සේ කියනවා ජීවිතේ පුරාම කමටහන් දීපු හාමුදුර කෙනෙකුට මරණසන්න අවස්ථාවක් කාලේ ස්පිරිතාලේ ඇඳෙයිදී. දැන් හාමුදුර හොඳටම බය වෙලා ජී හාමුදුර ළඟට දොස්තර රවුන්ඩ් එක යනකම් ආපුවාට කිව්වලු අනේ දොස්තර මහත්තයෝ මයි ළඟ මේ වෙලාවේ මොනවත් නැ මේ හඳුන් කූරු පෙට්ටි තිනු අනේ මේක අරගෙන මගේ පණ බේරලා දෙන්න මහත්තයෝ කියලා කිව්වා. මේ දෙන්න දෙයක් නැ හඳුන් කූරු පෙට්ටියට පණ ටිකක් දෙන්න කියලා. ඕකෝ ගැවට ඕගොල්ලෝ වුණා කියයිද දන්නේ නැ මම මොනවා කියයිද දන්නේ නැ. මරණ මොහොතේ එනකොට ඔය කියන මොනම දෙයක්වත් වළංගු නැ. ඒ දි ඉස්සලා අපි දහස්සර මැරෙන හැම වෙලාවෙම මේ අමෘතේ හරහයි අමෘතේට යන්න පුළුවන්. මරණය හරහා පමණමයි අමෘතේට යන්න පුළුවන්. මම 1977 භාවනා කරනකොට ඒ අනකාරික මුනිඳ ජීතුමා කිව්වා මරණය අත්දැකලා රස විඳපු කෙනාට විතරයි සෝවන් වෙන්න පුළුවන් මේ ජීවිතේ. මැරෙන්න ඉස්සලා මැරෙන්න ඕන. රෝහන් වෙන්න ඉස්සලා මරණේ ඒ කියන්නේ කාය ජීවිත අතාරින්න ඕන. රූප බැලීමෙන් අයින් වෙන්න ඕන. ශබ්ද බැලීම වලද රස පහස ඇහ කන දිව නාසය පඨවි ආපෝ තේජෝ වායෝ ප්‍රජාපති බ්‍රහ්ම දේව ඔක්කොම අයින් වෙලා ආකාසාන මේ සියල්ලගෙම අයින් වෙච්ච චිත්තක්ෂණයක් ආපුවා මේක වෙන්න ඇති නිවන කියලා හිතනවා මිසක්ක කියලා හුස්ම ගන්න බැරුව පිරිත් නූල් ගැට ගන්න කියන්නේයි දුවන්න පනින්නයි පිරිත් වතුර පොවන්නයි පටන් අර ගත්තොත් තාම තේරෙනවනේ අපි කයටයි ජීවිතයටයි තියෙන ආසාව. ඒක නරක දෙයක් නෙවෙයි. නමුත් මරණය හරහාමයි අමෘතයට යන්න ඕනේ කියලා කිව්වොත් එයිද ලැබෙන පාර භාවනා කරන්න කට්ටිය මෙහෙ.
මොනවද මේ ස්වාමීන් වහන්සේ මේවිල්ලා උගන්වන්නේ මේ අපල දේවල් කියනවා නරක දේවල් කියනවා අපි මේ දරුවෝ බන්ලුවන්නේ ගෙවල් වලනේ තින්නේ ඕවා කියන්න පුළුවන් ද ගෙවල් වල කියලා ඕගොල්ලෝ හාමුදුරුවත් නැද්ද කින්න ඔබතන් නදෝමකින් කියලා කියනවා මුදු ඕගොල්ලෝ කියන්නේ මේ දරුවෝ වඩන ජීවිත රූපලාවන්‍ය වඩන ධනමන පිනවන කොල්ල කිල්ලෝ ඇසුරු කරන බණ කියන්නේ කියලා නමුත් මේ කියවෙන බණ අහනකොට මේ ආසන්න බණ අනාථපිණ්ඩික සිටුතුමාගේ කතාවේදී මේ තරම් වේදනාව ඉතාම උග්‍ර කාරණා හතරක් සඳහන් කළා තියෙනවා. හරකබන කැත්තකින් බඩපලන්නා වගේ, ඇහැට වරපටයක් දාලා තිරිඟ තද කරන්නා වගේ, ඔළුව කැත්තක් දාලා කරකවන්නා වගේ, දින්නේ කරන් ගිල්ලත් ගිනි අඟුරු වලක තවනවා වගේ දුකක් ඇවිල්ලා තියෙනවා. දරන්න බෑ ස්වාමීන් වහන්සේ. ඒත් ගිහිලා දිවි ලෝකෙට ගියාට පස්සේ උද්‍රජානනාථේ දියා බලනකොට පේනවා අනේ මං හදලාපු මේ තන කී දහහක් භාවනා කරනවාද කියලා. මුත් භාවනා කරන එක නම් මේ හුදෙකලාවට බය නම්. භාවනා කරන එක නම් මේ විවේකයට බය නම්. භාවනා කරන එක නම් මේ විරාගයට බය නම්. භාවනා කරන එක නම් මේ ඒකාකාරීකමට බය නම් අල්ලගන්නේ දුවා දරුවෝ තමයි. අල්ලගන්නේ හරක බාන තමයි. අල්ලගන්නේ රත්තරම් මුනිමිච්ච තමයි. ඉතින් අල්ලගත්තට පස්සේ ඉතින් එහා එහා පැත්තට ගියාට පස්සේ ඒකක පණුවෙගේ බඩේ හරි ගැරණියගේ බඩේ හරි උපදිනවා. ඒ අල්ලගත්ත දේ හැටියට තමයි උප්පත්ති සිද්ධ වෙන්නේ. ඉතින් මෙතන වෙලා තියෙන්නේ මොකුත් නැහැ මේ සාරිපුත්‍ර සාංශේ මතක් කරලා දෙනවා ඔබට මතකද අනාථපිණ්ඩික සිත්තුමා රූප බලපු නැති සද්දාහපු නැති ගන්ධරස පහස නැති ඇහැකන දිවනාසි නැති චිත්තක්ෂණයක් මේ ලෝකේ වින්ද මතකද? අන්න ඒකට දැන් හිත දාන්න. එතකොට පේනවා ඒක ඇරියට පස්සේ පේන දියුරුත් විකාර නම් මේකත් ශූන්‍ය නම් මරණය කියලා ලොකු දෙයක් වෙන්නේ නැහැ. ඉතින් මේ මේ ඉදං හිතං ජීතවනං විසිසංග නිසේවිතා ආවුත්නම් ධම්ම රාජේන පීති සංජනනම් මම කියන එක මේ කුටි පූජා කරනකොට දැන් කරන අනුශාසනාවේ ක්‍රමයි. කවුරුරි කුටියක් හදලා පූජා කෙරුවා නම් ඒකේ ඉන්න කෙනා මේ කුටිය මගේ කියා ගන්න බෝධිරට ගන්න නෙවෙයි හදන්නේ මේ කුටිය සහිත මම නැති චිත්තක්ෂණයක් හිස් චිත්තක්ෂණයක් එහෙම නැත්නම් කියනවා මේ ශූන්‍ය වූ රිත්ත වූ තුච්ච වූ පරතෝ වූ අනාත්ම වූ චිත්තක්ෂණය මේ කුටිය ඉඳලා මට විඳ ගන්න පුළුවන් නම් ඒ විඳින වෙලාවෙත් බුදුහාමර කෙලි බඳ කිසිම සැකයක් නැතුව සද්ධාව පහළ වෙනවා නම් ඒ විදිහට චිත්තක්ෂණේ තත් රූප බලන්න වගේම සතිය හොඳට තියෙනවනම් ඒ චිත්තක්ෂණේ තුල සති ශීල කැඩෙන්නේ නැතුව තියෙනවා කියලා දන්නවනම් උන්න මිනිස්සයා කියන්නේ කවුද කියලා තේරෙයි. අපි හිතන්නේ දැන් රක්ෂණ සංස්ථාවේ රක්ෂණයක් තියෙනවනම් බැංකුවතේ මෙච්චර සල්ලි ගාණක් තියෙනවනම් ඇමතිතුමාගේ ලියුමක් තියෙනවනම් ඔක්කොම හරි කියලානේ අපි හිතන්නේ. ඒ තුච්ච භාවයට අපි පත්කිරිය දේශපාලනඥයෝනේ. ඒ තුච්ච භාවයට පත්කිරිය අපේ අධ්‍යාපනයේනේ. ඒ තුච්ච බහැට පත් කිරීමේ බූදල් වස්තුනේ ලාභ සත්කාර සම්මාන සිලෝකනේ පුළුවන්ද අවුරුදු 2600ක් ගිහිල්ලත් බුදුරජාණන්සේ කියපු දේ මේ වයින් වහන්න පුළුවන්ද කියලා බලන්න වහන්න බෑ. ඕමනේ කොච්චර කෙරුවක්වත් වහන්න බෑ. ඒක නිසා මේ අනාථපිණ්ඩික දේව පුත්‍රයා ඉදං හිතං ජේතවනං කියලා මේ බුදු කෙනෙක් වැඩ ඉන්න ශාලාවක් සංඝයා වැඩේ ඉන්න තැනක් මං හැදුවා කියලා ඒ කියලා කම්මං විජ්ජාච ධම්මෝච සීලං ජීවිත මුත්තම තමන් කරන කර්මාන්තේ කියන තමන්ගේ සම්මා කම්මන්ත කියලා එකක් තියෙනවා. අපි වැඩ කරනකොට බඩ රසාව කියලා බඩ හම්බ කරන කෙනෙක් බඩ ගෝස්ත්‍රේ හම්බ කරන කෙනෙක් රසාවක් තියෙනවා අපිට. ඒක නම්බුකාර එකක් වෙන්න ඕනේ. තමන් කරන කර්මාන්තේ විද්‍යාවක් අපි දන්නා ශිල්පයක් දැනගෙන තියෙන ඕනම කෙනෙකුට හම්බ කරන්නේ ඒ ශිල්පේ කාටවත් හානි කරන තමන්ට හානි කරන අනාගතය හානි කරන වර්තමානයේ හානි කරන එකක් වෙන්න බෑ. අද එකක්වත් මන් දන්නේ නැහැ මේ ලෝකේ තියෙනවයි කියලා. එහෙම ශිල් විද්‍යාවක් තියෙන හැම විද්‍යාවම සෙප්පඩ විද්‍යාව තමයි තියෙන්නේ. අපේ දරුවෝ ඒකට තමයි අපේ පූජා කරන්නේ. ඒක ලැබුණු සෙප්පඩ විද්‍යාව අම්මට තාත්තට දාන. බැරනම් ගුරුවරයට දාන. මොකද උන්ට ගැළපෙන්නේ නැති සෙප්පඩ විද්‍යාව උගන්නපුවම වෙන මොනව කරන්නද? මේක නෙමෙයි බුදුජානනාංශය කියන මේ විද්‍යාව. කම්මං විද්‍යාච ධම්මෝච මනුෂ්‍යයාට විතරයි ධර්මයක් කියලා එකක් තියෙන්නේ. තීර්සනුන්ට තියෙන ওই අපි කරන ওই විකාර වැඩ ටික විතරයි ධර්මයක් නැහැ. සීලං ජීවිත මුත්තම මේ මනුෂ්‍යයාගේ සීලයයි එච්චරයි ජීවිතයකට උතුම් දෙයකට තියෙන්නේ.
එවන තමයි අපි ජීවිතේ හම්බ කරපු දේවල් තියෙනවා. ඔය මරණ මොහොතේදී විශාල අභියෝගයක් ඇති කරන අපට මේවා දාලා යන්න eBay. ඒකට බුදුරජාණන්සේ දේශනා කරන්නේ අප්‍රිය දායාදයක් කියලා. මේක දාලා ගියාට පස්සේ ඒක ගන්නෙ මම හිතපු නැති කෙනෙක්. කවම කවදාකවත් අපි කැමති කෙනාට වස්තු දෙන්න ලැබෙන්නේ නැහැ. කවුරු හරි ගෙවලේක ඉන්න ඕකට එක්ක අරමනුෂය කලින් මරනවා වස්තුව ගන්න. ඉතින් ඒ නිසා අප්‍රිය දායාදයක් වෙන්නේ. විති අප්‍රියදායයක් වෙනවට වැඩිය ජීවත් වෙන කාලය ඇතුළත මේ ඔක්කොගෙම චිත්තක්ෂණයකට හරි වෙන් වෙලා ජීවත් වෙනවා. ඒකට පාළුව කියන්න එපා. ඒකට තනිකම කියන්න එපා. ඒකට බය වෙන්නේ නැතුව ඒකට මෝන දෙන්න බුදු කෙනෙක් ඉන්නවනම් ධර්මයක් තියෙනවනම් ඒ කිනාඩ වේ කියන ඒකෝ ඒ තේන ධම්මේන සුජ්ජන්ති න ගොත්තේන ධනිනවා. එවැනි කම්මං ජීවිත විඥා වගේ දේවල් වලින් මිසක්කා මනුස්සයා පිරිසුදු වෙන්නේ ගෝත්‍රයෙන් හෝ ධනෙන් නෙවෙයි මනුෂයා පිරිසුදු වෙන්නේ. අපි මේ මරණ කම්ම කරන්න හදන්නේ මේ ගෝත්‍රය සහ කුල වර්ගය සහ ධනෙ වඩන එකනේ කරන්නේ. කිචේ නිසා මේක ලංකාවට බුද්ධ ධර්ම තෙන්තන්ද විතරක් ගැලපෙන ධර්මයක් කියලා හිතා තමයි හිතෙන්නේ. නමුත් බටහිර දැන් අඳුරගෙන යනවා. මොකද ඒගොල්ලෝ පුළුවන් තරම් හම්බ කරලා. නමුත් සීදීනස ගැනීම වැඩි වෙලා. ඇමරිකාවේ ප්‍රධානම හමුදා නිලධාරි 1000ක් සීදීනස ගන්නවා අවුරු මාසයකට. දවසට 26 දෙනෙක් සීදීනස ගන්නවා. යුද බිමේ මැරෙනවට වැඩිය මොකද මේ තරම් මිනිස්සු මරලා ඔළුව විකාර වෙලා. පහුගිය මාසේ report එකේ තිනවා 103කින් වැඩි වෙලයි කියලා. මොනක්වත්ම අඩුවක් නැහැ. රජයෙන් සියලු පහසුකම් දෙනවා. නමුත් වළක්වන්න බෑ සීදීනස ගන්න. ගුරුවරු 76ක් මානසික අසහනෙන් ජීවත් වෙන්නේ ළමයින්ට ළමයි ළඟට යන්න බෑ. පන්ති කාමරේ අසහන මුදි මේ ළමයින්ගේ කිසිම ගුරු ගෞරවයක් නැහැ ශිල්පෙට කිසිම ගෞරවයක් නැහැ මෙතන ඉන්නව ගුරුවරු ඒගොල්ලෝ දන්නව ලංකාවේ ඒක ඊටත් වැඩිලු ඉතින් පොඩි උන්ට ගන්නන් ඉස්සලා අපිට ගුරුවරුගේ බේරන්න වෙලා තියෙනවා මේ සියල්ලම ලැබිලා රසාවක් හම්බෙලා ශිල්ප හම්බෙලා විශේෂිතේ හම්බෙලා මේ මානසික අසහන ඉතින් ඔය කියන විඥාන් සිප් මේ කම්මං විඥායස ධම්මේන කියන දේවල් වඩපු කෙනෙකුට කවදාකවත් එන්නේ නැ නේ අසහනේ. ඊක ඇගෙන ගත්තා හැමකෝ නැතු අම්මකෝ. නැත් ඇත්තට මට පුළුවන් මෙච්චර ඥාකින්ට බණ කියන්න. අත්ත පහක වැඩක් වෙන්නේ නැතිව මම දන්නවනේ. ඒත් කියනවා. කවදාකවත් මට එපා වෙන්නේ නැහැ. ඔද ඉන්දලයිට් ලෝ නාකියේ නාකිච්චේ කොන්න තරුණ වෙලා ඇවිල්ලා මට hina වෙලා කියනවා හරි ස්වාමීන් වහන්සේ වැඩි හරි කියලා මං කියනවා කියල්ලේ ලල්ලා කියන්නත් එපා ඔය අනික් නාකියනවා කිච්චු පිළිගන්නේ නැහැ මෙච්චරයි වැඩි මුදි ඒගොල්ලෝ ඊතන තියෙන අනිවාර්යයෙන් මේක මෛත්‍රී බුද්ධ සාසනය කෙරෙන්න තියෙන ඊගාව ආත්ම කෙරෙන්න තියෙන දැන් නෙවෙයි ඒ තරම්ම අපිටත් කවන්න හැදුවනේ පොඩි කාලේ මං වගේ කෙනෙකුටත් අනන්ත කියලා තියෙනවා වැඩක් නැහැ ඌව කරලා කරන්න බෑ දැන් කරන්න බෑ ඔය තියෙන දේක් කාලා ජීවත් වෙන දෙල්ලට කොසට තම්බන කාලා ඌව කරන්න බෑ කියලා මට අපි ලොකු අයියත් කිව්වා උඹ ගලු නරක කියලා අප්සෙට් එකක් කොයි නැත්තම් ඌව කරන්න බෑ මං කමන්නේ වාරි හරි වැරදි මං පයින් වතුරට කියලා තමයි පෙන්නේ මම ප්‍රතිපල බලපොත්ත මගේ ඇත්තෙම නැහැ ඉතින් මට කවදාකවත් අසහනයක් එන්නේ නැහැ මේ අද රසාව ආණ්ඩුවේ රසා ගන්න එකම මිනිස්සෙක්වත් නැහැ ඊට පස්සේ මේ ළඟදි මං කිව්වා මේ බටහිර පළාතේ ප්‍රාථමික අධ්‍යාපනය කරන අධ්‍යක්ෂකතුමා ඇවිල්ලා මං කිව්වා ඒ හදිසි ආවේ ගුරුවරු 14000ක් ඉන්නවා කිව්වා පුරුදු කරලා දෙන්න කිව්වා අවුරුදු 6ක් ඇතුළත අවුරුද්ද 2000 ගන්න. එතකොට මං කොහොම හත් වෙන්නේ මෙහෙම එකක් මගේ හිත ගිල තියෙනවා මං පොතක් ලියාගෙන යනවා මේ රැකියාවල් කරන උගන්නන කට්ටිය තියෙන අසහනිය. අනේ ස්වාමීන් වහන්සේක දන්නේ කොහොඳයි මම සමීක්ෂණයක් කෙරුවා දැනට පෙන්ෂන් ගන්න ඉස්සර ඉන්න ගුරුවරුන්ගෙන් බෝ නොවෙන ලෙඩ හතක් අහලා බෝවෙන්ලෙඩ් නෙවෙයි වැඩි ආව කොලෙස්ටරෝල් හાર્ට් ඇටැක් තරබාරු භාවයේ වගේ හයක් දාලා බැලුවා ගුරු මණ්ඩලයේ එක්කෙනෙක්වත් නැතුළු මේ හයෙන් නිදහස් කට්ටි ඔක්කොමලා ඒ වගේ බෝ නොවෙන රෝගයකින් දැනටමත් පෙළෙනවා ඉතින් එහෙම කෙනෙකුට පුළුවන් වෙයිද ළමයෙකුට සතිය උගන්වන්න ඒගොල්ලෝ දන්නේ නැහැ සතිය එතපි අපි කරන්නේ ඒ දේවගේ ගුරුවරුගෙන් ලා මානසික අසහනෙට පොඩි සහනයක් සලසලා ඒගොල්ලන්ගේ සත්‍ය උගන්ලා ඒගොල්ලෝ ලව්ව ළමින්ට සත්‍ය උගන්න ගම අපිත් යනවා කෙලින්ම සත්‍ය උගන්නන්න. ඒකට අපිට පේනවා මේ සත්‍ය උගන්නනකොට ඔය කම්මං ධම්මංච විජ්ජාච කියන මේ තුනම හරියනවා.
සත්‍ය උගන්වනකොට පන්ති කාමරේ කරන කර්මාන්තේ එයාට දැන් විද්‍යාව සහ ඒ ධර්මය ළමයට ඉබේම ලැබෙනවා. ඉතින් ඒක නිසා මුස්ලිම් කට්ටිය බයිනෝ, කතෝලික කට්ටිය බයිනෝ, Hindu කට්ටිය බන්නේ මේ ළමයි බුද්ධ ආගමට ගන්න හදනවා කියලා. මේ අපි කියන කවදාකවත් නැහැ. අපි කිසිසේත්ම ළමයි බුද්ධ ආගමට ගන්න හදනව නෙවෙයි. අපි මේ දෙනවා බුදු ආගමට උගන්වපු ලස්සන ධර්මයක්. ඕගොල්ලෝ කැමති නම් කරලා බලන්න කියලා. ඕක කැමති පැත්තකට යන්නේ කියලා. ඉතින් ඒක නිසා මේ සතිය පිටීම හරහා බුදුහාමර අපිට දීලා තියෙන මේ පණිවිඩය තීරුම් ගත්තේ නැතිකම නිසා අපි තාම සතිය පැත්තකට දාලා වෙන දේවල් ඉස්සරහින් තියාගෙන අමාරු ගමනක යන. කොයි වෙලාවක හරි ඉස්සරහට දාගත්තා නම් අපේ ජීවිතය කොච්චර පරණ වුණත් කොච්චර මරණයට ආසන්න වුණත් අපිට මේ භාවනා කරන ලැබිච්ච අත්දැකීමක් හරියටියට කියන්න, භාවනා කරලා ලැබිච්ච අත්දැකීමක් හරියටියට අනුග්‍රහ කරන්න භාවනා කිරුවොත් ඒ කාන්තින්ම ප්‍රතිඵල එනවා කියලා විනාඩි 5න් පෙන්නලා දෙන්න බොහෝ පහසු. මම මේ වටිනා ගැඹුරු ධර්මය සරල කරන්න හදනවා නෙවෙයි. අපි මේ වැරදි තැනකින් අල්ලගෙන අමෝරගවල මේ කාමයේ වඩන ගමන් මේ කාමයේ මිදහස් වෙන්න කතා කරන එක හරියන්නේ නැහැ. ඒ නිසා උගලගේ ජීවන රටාව එහෙමීට මාරු කරගන්න ඕනේ. මේ විවේකීට කැමැති, හුදෙකලාවට කැමැති, කල්යාණ මිත්‍රාශ්‍රයට කැමැති ධර්මයට කැමති පිරිසක් එක්ක ඇසුරු කරන්න ගියොත් ලොකු ස්වාමීන් වහන්සේ අපවත් වෙන්නේ ඉස්සෙල්ලා මතක් කරා එහෙම කෙනෙක් ළඟ ඉන්නකොට ඒ කෙනාගේ ඒ කල්යාණ ගති බෝ වෙනවයි කියල. ඒක බෝ වෙන ලඩ. නිස්සද්ද තැනක කල්යාණ මිත්‍රයන් ළඟ ඉන්නකොට ඒගොල්ලන්ගේ ඒ සුබ ආශිර්වාද ජනක ඒ කම්පන වේගය එනවා. නැත්තම් මං වගේ ජඩේකට අද මේ වගේ තැනකට එන්න පුළුවන් වේද? හිතාමතා පෞසිල් කරද කඩපු මම දෙන්නයි දැක්කේ. අපේ ඥානරාම ස්වාමීන් දැක්කා, බුරුමේ පණ්ඩිත ස්වාමීන් දැක්කා. දැක්කට පස්සේ තේිනවා මුන්දලත් දැකලා උඹට තවත් කුමන නැටුම් කෙලි කවට සිනාදා. ඔක අතහැරලා දාපන් දීලා මෙන්න මේ පාරේ ගියන් කැම ඒ ඒ ඒ ඇසුර නිසා මේ බෝවීම නිසා නරක වගේම හොඳ පැත්තක් තියෙනවා. ඒෂාද උචාල පිරිසක් ඉන්නවා මේ අනාථ පින්ඩිකෝ වාදී ඇහුණා වගේ ආසන්න බණ ඇහුණා වගේ ඒ භාවනා කරනට ලැබෙන අත්දැකීම් නරකයි කියලා විසිකරන්නේ නැතුව බය නැසුව වාර්තා කරන්න පුළුවන්. මං උදිත් කිව්වා වගේ වයසට වැඩිය ළමයි පුදුම විදිහට වාර්තා කරන. ඉතින් ඒක නිසා භාවනා කමඨාන් සුද්ධ කරන්න. මෙතන කමඨාන් සුද්ධ වෙන්නේ මරණ මොහොතේදී. අනාථ පින්ඩිකේ සිටසුමාගේ ඒත් උන්ද වෙනුවෙන්නේ නෙවෙයි මේ. අනාථ පින්දිතුමානි අනිකුත් භාවනා කරන්නන් වෙනුවෙන් භාවනා කරන මේ සමත වර්ණකින රැස් කරනවා, විපස්සනා වර්ණකින අස් කරනවා. මේ අස්වීම සිදුවෙනකොට ඒකට අනුග්‍රහ කරලා ඒක හෙලි කරගන්න සීළු දිනාටම ඥානෙ පහළ වේවා කියන ප්‍රාර්ථනාවෙන් අද කුටි පූජා කරපු යත්තන්ට සතුට පහළ වේවා කියන අදහසින් මේ ධර්ම දේශනාව නතර කරනවා. සීළු දිනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා.